ප්‍රජාචන්ත්‍රවාදී වාමාංශික පෙළමුණට වසර 20ක් සපිරෙන මේ උත්සවයට සහභාගී වෙන්නේ වාසු සහෝදරයාගේ ජීවිතයේ වැදගත්ම සම්ස්ථානයට සම්බන්ධ වෙනවා කියන හැඟීම ඇතුව. පක්ෂෙට වසර 20ක් වුණාට මේ නිර්මාතෘතුමාගේ දේශපාලන ජීවිතය ඉත ගොඩාක් දිගුව අපි ඔක්කොම දන්නවා. ඒ වගේම පක්ෂයේ නිර්මාතෘවරයා මේ රටේ කරලා තියෙන දේශපාලන පෙරළිය තවමත් කෞරුවත්ම කරලා නැහැ කියලා මම බය නැතුව කියනවා. මට මතකයි ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය හදලා විධායක ජනාධිපති කෙනෙක් හදන්න 1982 තියපු පළවෙනි ජනාධිපතිවරණයට වාසුත් අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණා අයද. ජේ.ආර්. කොබ්බෑකඩුව, රෝහණ විජේවීර, කොල්වින් ආදිසිල්ල වගේම මේ සභාවේ ඉන්න වාසුත් එදා මුලින්ම මේ රටේ ජනාධිපතිවරයෙක් වෙන්න තරඟ කළා. මුලින්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂක අතරින් අද අපට ඉතිරි වෙලා ඉන්නේ වාසුදේවනායක කාර සහෝදරයා විතරයි. එකෙන්ම පේනවා මේ පක්ෂේ නිර්මාතෘවරයා මොනතරම් ලොකු අතීතයක් තියෙන කෙනෙක්ද කියලා. එතුමා අපේ පක්ෂේ හිටියා නම් ජනාධිපති වෙන්නත් තිබුණා. දුදා. සහෝදරවරුනි, වාසි ඉදිරිපත් වුණේ ජනාධිපති නෙවෙයි. වාසුට ඕන කළේ ද ආරම්භ වුණු විවෘත ආර්ථික ක්‍රමයට අභියෝග කරන්න. මේ ක්‍රමයට අභියෝග කරන්න. අද පාර්ලිමේන්තුවේ ඉන්න මේ ක්‍රමයට බරපතල ලෙසම අභියෝග කළ කෙනා තමයි වාසු. එනිසා වාසුදේව නානායකර කියන්නේ මේ රටේ ප්‍රගතිශීලී දේශපාලනයේ කොටසක්. මකන්න බැරි චරිතයක්. මම හිතනවා වාසු ඉපදිලා තියෙන්නේ අරගල කරන්න. මට මතකයි 1970 වාසුදේව නානායකර නන්දේලාවල සරත් මුත්තේතුගම කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු ඉතාම දීප්තිමත් චරිත. මම නම් එදා ලාබාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. 71 කැලැල්ල ආරම්භ වුණු වෙලාවේ සමගි පෙරමුණ ආණ්ඩුවේ හිටපු මේ පක්ෂයේ නිර්මාතෘවරයාට අත්අඩංගුවට ගත්තා. ඒකට හේතුව මේ කැලැල්ලට සම්බන්ධ වීම නෙවෙයි. එතුමා මට මතකයි කතා කරලා කියනවා මේ මුන්ට උදව් කරන්නත් එපා කියලා. මේ තරුණයන්ට පක්ෂපාතී ප්‍රගතිශීලී අදහස් දරපු නිසා. මට මතකයි වාසුව නිදහස් කරගන්න කියලා අපි අරලිය මහන්සේ තරප්පු පිළිත් වදගෙන හිටියා මැතිනිට කියන්න. මිත්‍රෝනි, සමහර ග්‍රීක දේව කතාවල තියෙනවා මිනිසුන්ගේ මරමස්ථාන ගැන. ඇකිලි කියන යෝධයාගේ මරමස්ථානයේ විලඹුලු. මාරාන්තික නිලය තියෙන්නේ විලුඹේ. මම හිතනවා වාසුගෙත් නිලය තියෙන්නේ ජනතා ආරගලේ තියෙන තැන්වල කියලා. මේ රටේ ප්‍රගතිශීලී ජනතා ආරගල හැම එකකම නම ගෑව්වල් කෙනෙක් තමයි වාසු. ඒ නිසා මේ පක්ෂයටත් එහි නිර්මාතෘවරයාටත් පොලිස් කූඩුව, බැටන් පොල්ල, කඳුළු ගෑස් හොඬ පුරුදුයි. ඒක අලුත් දෙයක් නෙවෙයි තුමට. අරගලවලදී පොලිසියෙන් අත්අඩංගුවට ගත්තම වාසු කවදාවත් ජීප් එකේ ඉස්සරහා සීට් එකේ ප්‍රභු අරගල කාර්යයක හැටියට ගියේ නැහැ. මට මතකයි මං ගිහිල්ලා වාඩි වුණාම ඉස්සරහා වාසු මාව ආපහු ඇදගෙන ගිහිල්ලා පිටිපස්සෙන් වාඩි කරගත්තා. එදා කොම්පඤ්ඤ වීදියේ ඉඳලා පොලිසියට අරයි යනකොට. වාසු කරන්නේ ආරක්ෂක සගයෝ වගේම ජීප් එකේ පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන පොලිසියට යන්නේ. මට හිතෙනවා වාසුගේ ජීවිතයේ හොඳම පන්නරය ලැබුණු කාලේ තමයි 1974 කියන කාල අවුරුදු 17 කාලේ. අපි අවුරුදු වසර 17ක් විපක්ෂයේ ඉඳගෙන ප්‍රමාණ දුක් විඳා. 77 අපු ආණ්ඩුව විවෘත ආර්ථික හඳුන්වලා දුන්නම වාසු ඇතුළු වාමාංශික බලවේග බරපතල අභියෝගයකට මුහුණ දුන්නා. ප්‍රජාචන්ත්‍රවාදයේ ලොකු අර්බුදයකට මුහුණ පෑවා. ඡන්ද සිටියම අකුලලා ඡන්ද කල් දැම්මා.
ජනමත විතාරණ ගෙනල්ල ලාම්පු කලගෙඩි සෙල්ලම් දැම්මම් ඔබට මතක ඇති. මම දැන් දැන් ගුවක් අයට අමතකයි ඔය ඉතිහාසය. එලිපිට ජනතා දේපළ විදේශිකයන්ට විකුණලා දැම්මා. ඒ අවුරුද්දේ තමයි අවුරුදු 30ක ප්‍රස්තවාදී යුද්ධයක් ආරම්භ වුණේ. දෙමළ තරුණිය ආයුධ අතට ගත්තා. ඉන්දියාව හමුදාව ලංකාවට ආවා. දකුණේ සිංහල තරුණිය ආයුධ අතට ගත්තා. රටම එකම වෙඩි පිටියක් වගේ වුණා. මහරෑ හැම හන්දියකදීම ටයර් උඩ තරුණේ වෙඩි තියලා මරලා පුච්චලා දානවා අපි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ දැන් ආයත හැම පැත්තෙම වෙඩි වැදුනා. මං හිතන්නේ වාසුදේවට හැම පැත්තෙම තුවක්කු එල්ල වුණා. එක පැත්තකින් නෙවෙයි දෙපැත්තෙම. ජීවිපී එකෙන් වුත් වාසු වගේ වාමංශ කරන මරතන්ජනේ ආවා. ඒ වාසු හැමෝගෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටියා. ඌ උතුරේ තරුණයන් මේ අයිතිවාසිකම් ගැන කතා කරා. තමන්ට වෙඩි තියන්න තියපු තරුණීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වාසු පෙනී හිටියා. ඒක තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීකුගේ ලක්ෂණය කියලා මම විශ්වාස කරනවා. මම මතකයි වාසු එදා දකුණු තරුණිය මරා දමනකොට ඒකට එරිය මාත් එක ජිනීවා ගියා. තමන්ට තර්ජනය කරපු තමන්ට වෙඩි තියන්න තියලා මරන්න හදපු අයගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් තමයි එතුමා එදා ගියේ. දකුණු තරුණයන් මරා දානකොට ඒ ගැන කතා කරන්න ජිනීවා යනකොට ආණ්ඩුව වෙනුවෙන් ජිනීවා වලට අපිට විරුද්ධව කොටි පෙනි හිටියා. එදා දකුණේ තරුණීන්ට මරණ ආණ්ඩුව වෙනුවෙන් ඩයස්පෝරාව ජිනීවා වල පෙනී හිටියා. ඒක තමයි එදා තිබුණු දේශපාලන. වාසුලාපි කාගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මානව හිමිකම් වෙනුවෙන් පක්ෂපාත ભેදෙක් නිතු පෙනී හිටියා. මට මතකයි ඒ වෙලාවක වාසු නියෝජනය කරන රත්නපුර ආසනේ වාසුරට විරුද්ධව මඩ පෝස්ටර් අලවලා තිබුණා. පොලිසියෙන් ඒ මඩ පෝස්ටර් ගැලෙව්වා. වාසු පොලිසියට විරුද්ධව කතා කළා. ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදීකුගේ ලක්ෂණය. මිතුරුනේ අපි මේ වගේ දේශපාලන අරගල කරනවා. අපි UNP ආණ්ඩුව අවසන් කරන්න ජන ഘോഷක් කරලා ඊට පස්සේ දවැන්ත පාදා යාත්‍රා ගියා. එදා කොළඹ ඉඳන් කතරගම දේවාලය දක්වා සම්පූර්ණ ගමනට පයින් ගිය කීප දෙනා අතර ඔබගේ පක්ෂේ නිර්මාතෘවරයා හිටියා ඉස්සරහින්. වාසුදේව කියන්නේ කවුද? වාසුදේව කියලා දෙවියෙක් කියලායි Hindu ආගමෙන් විශ්වාස කරන්නේ. දෙවියෙක් ඉන්නවා වාසුදේව කියලා. එතුමාගේ පියා හෝ හාමුදුරු කෙනෙක් හෝ කවුරු හෝ මේ පක්ෂේ නිර්මාතෘවරයාට නම දාලා තියෙන්නේ තිත්තටම ගලපලා කියලායි මම කියන්න ඕන. අපේ ආණ්ඩුවේ භාෂා සහ ජනවාර්ගික කටයුතු ඇමති හැටියට වැඩ කරලා තියෙන නිසා මට වඩා හොඳට වාසු ඒ දෙවියෝ ගැන දන්නවා ඇති. අපි එහෙම අරගල කරලා 94 UMP එක පරාජය කරලා අපේ ආණ්ඩුව පිටෙවු. UMP ආණ්ඩුව පරාජය කරන්න වාසු විශාල මෙහෙවරක් කළා. ඒගොල්ලෝගීම ඒ වෙනකොට ලංකාව දාලා ගිය චන්ද්‍රිකා කුමාරතුංග මෙතනිය ලන්ඩන් ගිහිල්ලා ලංකාවට එන්න කැමැති කරගන්නත් වාසු මුල්ලුණා. එදා 94 ආණ්ඩුව පිහිටෙව්වේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියලා. නුත් ඔබේගේ පක්ෂයේ නිර්මාතෘවරයා අපිටත් බලාපොරොත්තු නොවු බොහොමයක් දේවල් ඒ කාලේ සිද්ධ වුණා. රාජ්‍ය ආයතන 365ක් එක දිගට පුද්ගලකරණය කරලා චන්ද්‍රිකා. අපි ඒකට කවදත් විරුද්ධව වැඩ කළා. හම්බන්තොට ලුණු ලේවාය පෞද්ගලික කරනකොට ඒක මම බේරගත්ත ETF එකෙන් අරගෙන. කොටගල වතු ආය පුද්ගලිකරණය කරන්න යනකොට ඒකත් රාජ්‍ය ආයතනකින් මිලදීගෙන බේරගත්තා. හැබැයි ඒක පස්සේ ගියා. ලුණු ලේවාය විතරයි බේරගන්න පුළුවන් වුණේ පස්සේ ආපු ඇමතිවරු ඒක දීලා දැම්මා. නිර්මාතු වාසු
මාතක අපිත් එක්ක හැම වෙලාවෙම සෙවණක් ගලක් වගේ අපිට මග පෙන්වමින් ඉදිරියෙන් ගියා. වාසු ආණ්ඩුව පැත්තෙන් ඉවත් වෙලා විපක්ෂේ වාඩි ගත්තා. මුත් මම මත හිතන්නේ වාසු මං හරිද දන්නේ නැහැ. මම මතකෙ හැටියට අමාත්‍යංශයේ උපදේශකෙක් වශයෙන් වැඩ කරා අපි. එතුමා. එම කලේ රාජ්‍ය සම්පත් දීපල රැක ගන්න වාසුතුල තිබුණ කැමැත්ත නිසා අපි ඉල්ලීම. ඒ වෙලාවේ ගොඩ දෙනෙක් කිව්වයි වාසු පැත්තම අරුක්ලා කියලා. නමුත් වාසු එක තැන හිටියා. ආණ්ඩුව තමයි පැත්ත මාරු කරලා තිබුණේ. රාජ්‍ය ආයතන පුද්ගලික කරගෙන නොකරනු විජයත් විජාතිකයන්ට ජාතික සම්පත් පාවා නොදෙනු ප්‍රජාතන්ත්‍රය රකින්න පීඩිත ජනයාට සහන දෙනු කියන සටන් පාඨ හැමදාම වාසුගේ අතේ තිබුණා. ඒ බෝඩ් එක කවදාකවත් වාසු අතහැරියේ නැහැ. ඒවා අතහැරියේ මේ රටේ ආණ්ඩු දේශපාලන පක්ෂ. ඒකයි මම කියන්නේ වාසු එකතන වාසය කළා පක්ෂේ මාරු කරේ දේශපාලනයේ සහ ආණ්ඩු කියලා. මිත්‍රෝරුනි මේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික දේශපාලන පක්ෂය හදන්න කලින් හිටියේ බාහුව එක. හැම තාප්පෙකම ඒ කාලේ තිබුණේ වාසු බාහුව ඔබමතයි කියලා. අද බාහුව කොහෙද? වාසු කොහෙද? ඒකෙම පේනවා වාසු කවදාවත් තමන්ගේ පැත්ත මාරු නොකරපුවා. මිත්‍රෝරුනි බලය නැති වුණාමයි අමනුෂ්‍යව හඳුනා ගන්න පුළුවන් කියලා අපේ හිටපු ජනාධිපතිතුමා පසුගිය දවසක කියලා තිබුණා. නේද? ඒක මා පිළිගන්නේ නැත්තා. තාප්ප කාලේ යනකොට මට තේරුණා. 20යි පාලේ පරාදු වුණාම වාසුදේව නානායකගාර කවුද කියලා මුළු රටටම තේරුම් ගන්න පුළුවන් වුණා. ගෙවුණු අවුරුදු 4 කාලය තුලත් රටේ ජනතාවට බලය ලබා දෙන්න වාසු ලොකු සටනක් කළ බව මම ගෞරවාන්විත සිහිපත් කරන්න ඕනේ. මේ අත්දැකීම් රාශිය සහිතවයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පිහිටුවලා තියෙන්නේ. ඒ පෙරමුණ ගෙවුණු කෙටි කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස ඉතා විශාල බව මම කියන්නවා. ප්‍රතිගාමී UMP ආණ්ඩුවේ මුක්කුවක් වෙනුවට ප්‍රගතිශීලී බලවේගවලට ශක්තියක් වෙන්න ඒ පක්ෂයට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ පක්ෂයටත් නිර්මාතෘවරයලා රටේ සියලුම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ගෞරව පුදකරන මම මේ අවස්ථාවක් කරගන්නවා වාසු. ඔබට ස්තුතියි.